ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි කුසලයේ හිත පවත්වද්දී කුසලතාවයක් එතන තියෙනවා දක්ෂතාවයක් අන්නේ දක්ෂතා මරණ සතිය වඩන තැන තියෙන කුසලයේ තුල තියෙන කුසලතා අද දවසේ ටිකක් තේරුම් කරලා දෙන්න ඕනේ කියලා හිතුවා මොකද දැන් ඔය ඊ වෙච්ච දේත් එක්ක මම අපේ නායක හඳුරෝ සමාජ මාධ්‍ය භාවිතෙත් තියෙන හින්දා දකින්න ඇති මගේ මුහුණු පොතේ වහන්සේ දැක්කද දන්නේ නැහැ ඊයේ දවසේ බස් රථයේ වීඩියෝවත් එක්ක මම බුදු ගුණයක් දැම්මා සාමාන්‍යයෙන් අපිට මේ ගහ කොළ ඇල දොළ ගංගා ඇහෙන පේන දකින දැනෙන හැම දෙයකම බුදු ගුණ තියෙනවා ඊයේ දවසේ සිද්ධ වෙච්ච බස් රථ අනතුර මගේ නිත ගැටෙනකොටම පින්වත්නි මගේ හිතට ආපු බුදු ගුණය මම වචනවලට නගාගත්ත මෙන්න මෙහෙම බස් රථේ නගින කිසි මිනිස්සෙක් හිතන්නේ නැහැ පින්වත්නි මැරෙයි කියලා ඒ වෙලාවේ 17 දෙනෙක් බස් එකේ ඉඳලා තියෙනවා 17 දෙනාගෙන් 10 දෙනෙක්ට වැඩිය මම හිතන්නේ 12 දෙනෙකුට වැඩිය රෝහල් ගත වෙලා තියෙනවා අසාධ්‍යයි සමහරුන්ට ඒ අතරින් 5 දෙනෙක් ඊයේ දවසේම මැරෙනවා ඒ මැරිච්ච කිසි කෙනෙක් හීනෙන්වත් හිතන්නේ බස් එක ඇතුලේ මේ නිදහසේ ඉන්නකොට මේ වෙලාවේ මරණය ළඟාවේ කියලා වහලයක් කුඩින් වහල් බස් එක සම්පූර්ණ දෙකට පලාගෙන චොප්ප කරගෙන ගහක් කඩා වැටෙනවා පින්වත්නි ඉන්න කිසි තැනක අපිට ආරක්ෂාවක් නැහැ කොතනවත් නැහැ දැන් මේ වාඩි වෙලා ඉන්නවා අහසිනුත් අනතුරු පොළවෙනුත් අනතුරු අපි දන්නේ භූමිකම්පා එනවාද නේද මොනවා වෙනවද මේ පොළව තියෙන ජලය මත එතකොට ජලය සෙලවෙනකොට පොළව සෙලවෙනවා හරි ඒ නිසා අහසින් අනික අපිට ඕවා අනතුරු කල්ැතුව කියන්න තරම් කවුරුවත් ඇත්තෙත් නැහැ පින්වත්නි ඉන්න හැමතැනම දකින්න ඕනේ අහසෙන් හෝ පොළවෙන් හෝ දස දිසාවලින් කොහෙන් හරි කමක් නැහැ මගේ මරණයට හේතු සකස් වෙන්න පුළුවන් ඕනම තැනක ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුදුනෙතින් දකිනවා මේ ලෝක සත්‍යය ගැන අසවල් තැන කියලා අතහැරෙන්නේ සියලු සත්‍යයන් දිහා උන්වහන්සේ දකිනවා අලේනෝ ලෝක සන්නිවාසෝ අලේනෝ ලෝක සන්නිවාසෝ කියන්නේ මේ ලෝකේ වාසය කරන්න කිසි තැනක් නැහැ ආරක්ෂාවක් තියෙන අනාරක්ෂිතයි හැම තැනක්ම ඒ අනාරක්ෂිත බව උන්වහන්සේ දකිනවා කියනවා අලේනෝ ලෝක සන්නිවාසෝති පස්සන්තානම් බුද්ධානම් භගවන්තානම් සත්තේසු මහා කරුණා ඔක්කොම තියෙන බුදුරජාණන් වහන්සේට ඒ විදිහට පින්වත්නි කිසිම තැනක මේ සත්‍යයන්ට ආරක්ෂාවක් නැ නේද කියලා බුදුනෙතින් දකිනකොට උන්වහන්සේට පින්වත්නි මහා කරුණාවක් ඇති වෙනවා උන්වහන්සේගේ බුදුහිත මහා කරුණාවේ පිහිටනවා එතන මේ මහා කරුණාව කියන්නේ අපිට ඇති වෙන විදිහ එකක් නෙමෙයි ඒක පින්වත්නි මේ මහා කරුණා සමාපත්තිය කියන පිහිටීම උන්වහන්සේගේ ඥාණය අසාධාරණ ඥානය අසාධාරණ කියන වචන ඔගලන්ට ඇහෙනකොට ඔගලන්ගේ ඔළුවට එන්නේ වෙන එකක් එතන බුදුවරුන්ගේ ඥානය අසාධාරණ ඥානයක් කියන්නේ ඒක බුදුවරුන්ට විතරයි තියෙන්නේ කිසි කෙනෙකුට නෑ අඩුතමේ සාරිපුත්ත මහ රහතන් වහන්සේටත් පින්වත්නි මේ සියලු ලෝකයාගේ තියෙන අනාරක්ෂිත බව පේන්නේ ඇත්තටම ඔතන සියලු ලෝකයා අනාරක්ෂිතව ඉන්නවා කියන එක බස් එකකට ගහක් කඩා වැටෙන අනාරක්ෂිත බවට වඩා ගැඹුරු සියුම් අනාරක්ෂිත බව
ඒ අනාරක්ෂිත බව බුදු හදවතකට දැනෙන විදිය අපිට අඩුතරමේ කතා කරන්නවත් තේරෙන්නේ නැහැ. සම්බුදු හදවතට දැනෙන විදිය මට තියා සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් ඒ හදවතේ දැනෙච්ච මහා කරුණාව වචන කරන්න බෑ පින්වත්. නමුත් අපිට හිතන අනාරක්ෂිතකම් තියෙනවා. අපිට දැනෙන අනාරක්ෂිතකම් තියෙනවා. මේව ඇතුලේ අපි ටිකක් මේ කාල වකවානුවට ගැලපෙන විදියට තේරුම් අරගත්තොත් ඇයි අපි මේ මරණ ගැන නිතර සිහි කරන්න ඕනේ කියන එක ගැන යම් අදහසක් ඇති වෙනවා පින්වත්නි. ඉතින් ඒක නිසා මම හිතනවා ඔයගොල්ලන්ට දැන් බුද්ධ කාලයේ අදයි අතරේ සංසන්දනය කළා. එදාට වඩා අද අනාරක්ෂිතයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ ශ්‍රාවකයන්ට කියනවා මහණෙනි ඔය තන අග පිනිබිදුවක් වගේ ජීවිතේ තියෙනවායි කියලා උපමා කර උපමාවක් කියනවනේ. ඔය උපමාව උන්වහන්සේ කොතනදීද කියන්නේ? තන අග පිනිබිදක් වගේ කියලා. අපේ හාමුදුරුවෝ දන්න මේ උපමාව තියෙන පින්වත්නි අංගුත්තර නිකායේ තියෙන සූත්‍රයක් අරක කියලා. සූත්‍රේ නම අයන්න රයන්න කයන්න අරක සූත්‍රය. ඒ ශාස්ත්‍රවරයෙක්ගේ නම අරක කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ ජීවිතේ තන අග පිනිබිඳක් වගේ කියලා එක්තරා ශාස්ත්‍රවරයෙක් ප්‍රකාශයක් කරනවා. ඒක හරියට හරි කියලා උන්වහන්සේ කියලා උන්වහන්සේ කියනවා ඒ ශාස්ත්‍රවරයා තන අග පිනිබිඳක් කියන එක කිව්වේ මහණෙනි ඔබ දන්නවද මිනිස්සුන්ගේ ආයුෂ 80,000ක් තියෙන කාලේ අවුරුදු 80,000ක් මිනිස්සු ජීවත් වෙද්දී තනාග පිනිබිදක් කියලා ඒ ශාස්ත්‍රවරයා ඒ ශ්‍රාවකයන්ට කියනවා ඔබ ඉක්මනට කාමයන්ගෙන් හිත ඈත් කරගෙන ධානය වඩන්න බඹලෝ යන්න. ඒ ශාස්ත්‍රවරයා එහෙම මොටිවේට් කරන්න හේතුවක් තියෙනවා. ඒ ශාස්ත්‍රවරයා දකිනවා පින්වත් බ්‍රහ්ම ලෝකයේ ආයුෂ දීර්ඝයි. කල්ප ගණන් ආයු විඳින්න පුළුවන් බඹලෝ. හරි සෞම්‍යයි මේ කාම ලෝකයට වඩා ප්‍රණීතයි. ඒක යාට පේනවා. මේක මහා අසුචි ගොඩක් වගේ. මීට වැඩිය මහා ප්‍රණීත සැපයක් බඹලෝ තියනවා කියලා මෙයා දකිනවා. දැකලා යාට ඒ තියෙන දීර්ඝ ආශත්තකයක් කම්පයා කරනවා අර 80,000. එයාට අරෙහි තියෙන කල්ප ගානයි මේ 80,000යි අතර සංසන්දනය කරනකොට එයාට පේනවා මේ 80,000 කියන එක තනාග පිනිබිදක් වගේ. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ සංඝයාට කියන මහණෙනි 80,000 තියෙද්දි තනාග පිනිබිද කිව්වා නම් අද 100,000 තියෙද්දි මම ඔබට මොකක් කියන්නද කියලා. හරිද? ඒකේ පින්වත්නි දැන් තනාග තියෙන පිනිබිදක් කියන්නේ ෂුවර් නෑ කියන එකනේ. අග තන මත නෙමෙයි තන අග කිසිම විශ්වාසයක් නෑ. එල්ලෙල්ලි තියෙන්නේ දැන් වැටේ කියලා දැනෙනවා පින්වත්නි. එල්ලෙල්ලි තියෙන පිනිබිදුව අන්න ඒ වගේ කියනවා අර 80,000 ආවිච ඒ අරක ශාස්ත්‍රවරයා කියන විදියට. එතකොට පින්වත්නි බුද්ධ කාලේ 100ක් තිබ්බා. ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති සීහනාද සූත්‍රය පෙන්වනවා මහණෙනි අද සාමාන්‍ය ආයුෂ 100යි කියලා. පරම ආයුෂ 120. අවුරුදු 20ක ගැප් එකක් තියෙනවා මිනිස්සු මැරෙන. සාමාන්‍ය ආයුෂ පරම ආයුෂ 4යි. 100යි 120යි. ඔය අතරේ තමයි මිනිස්සු මැරුනේ. ඔබ දන්නවද දැන් මේ වෙනකොට ලෝකයේ අවුරුදු 70 සාමාන්‍ය ආයුෂ බවට සම්මත කරගෙන තියෙනවා. අද වෙනකොට. එතකොට එහෙනම් මෙතන ගැප් එක එන්න ඕනේ අවුරුදු 20ක ගැප් එක 70යි 90යි අතරේ. දැන් යන්නේ ඒක. එදා 120 හැම ගමකම මිනිස්සු හිටියා. අද නෑ පින්වත්නි. අද 90 ගණන් වලයි ඉන්නවා. ඒ කියන්නේ එදා 120යි තමයි අද ওই 90 ගණන් කියන්නේ. මේ ගමේ කවුරු හරි 120 කෙනෙක් ඉන්නා වගේ තමයි 90 ගාන කෙනෙක් ඉන්නා නම්. එයා. එතකොට 70 ගාන කියන්නේ බුද්ධ කාලයට අනුව 100ක ආයුෂ ගෙවනවා හා සමානයි. අවුරුදු 30ක බැස්මත් දැනට පේනවා. මේක මෙහෙම 10ට වහිනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේත් 100,000 ගලපලා අහනවා 100ක් තියද්දි අද මම ඔබට මොකක් කියන්නද කියලා. අපිට අද මේ පන්සලේ ඉඳන් අහන්න වෙනවා.
හීයක්වත් නැහැ. තියෙන්නේ 70යි. ඒකත් චුවර් නැහැ. දැන් තනාග පිණිබිදුනේ මොනවා කියන්නද කියලා. පින්වත්නි බුද්ධ කාලේ උන්වහන්සේ ඕනෑම තැනක මරණීය විය හැක කියලා නිතර මේක සිහි කරන්න කියනකොට එදාට වඩා අද ලෙඩ තියනවද නැද්ද? මට කියන්න. මිනිස්සුන්ට සත පහක විස. දැන් ඊයේද කොහෙද? ඊයේද පෙරේදද මේ ළඟදී? නුවර ඉඳලා එනවා කොළඹට බස් එකක්. ඒ බස් එකේ යන මගියෙක් දකිනවා ඩ්‍රයිවර් හැලවෙනවා. ඩ්‍රයිවර් හැලවෙනවා. බලනකොට ඩ්‍රයිවර්ට හાર્ට් ඇටැක් එකක් ඇවිල්ලා. එයා හැලවෙනවා. ඔබ හිතන්න ක්ෂණික වෙන හෘදයාබාධයක් මේ බස් රථය පදවගෙන යන මිනිස්සෙකුට එනවා. ඔබේ බස් රථය ඇතුලේ මොනවා වෙනවද? අර මිනිස්සයා ඉක්මනට ඒ බස් එක එයාගේ පාලනයට ගන්නවා. ඔය වගේම එකක් කලින් ඔය බදුල්ල වගේ පැත්තකට උනා. කන්දෙන් පල්ලෙහාට වැටෙන්න යන කොට ටක් ගාලා නාවික හමුදාවේ මිනිස්සෙක් බස් එකේ ඉඳලා එයා ඉක්මනට පැනලා බ්‍රේක් කරගන්නවා. බස් එක ඔන්න මෙන්න පල්ලමට වැටෙන්න. බස්වල යන අය අතෝස බස් එක යකඩ උනාට පින්වත්නි ඕක පදවන මිනිස්සයා යකඩ නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඒ මිනිස්සයාට ඕන වෙලාවක හાર્ට් ඇටැක් එකක් එන්න පුළුවන්. ක්ෂණික මරණයක් කියන එක බස් එක පදවගෙන යද්දී එන්න පුළුවන්. කොතන මොනව වෙනවද කියන එක අනාරක්ෂිතයිද නැද්ද? අනාරක්ෂිතයි. ඒතර බුදුහාමුදුරුවන්ගේ කාලේ පින්වත්නි තිබ්බ ලෙඩ වලට වඩා අද ලෙඩ වැඩි. පිළිකා මෙහෙම එදා තිබුණේ නැහැ. ඒතර අද තියෙන ලෙඩ වර්ග ඇහෙනකොට මේ වයස් ભેදයක් නැහැ. ළමා වට්ටු වෙනම තියෙනවා පිළිකා රෝහලේ. කොතනද මරණය කියලා හිතන්න බැරි ක්ෂණික මරණ සිද්ධ වෙනවා වයස් ભેදයක් නැතුව. මගේ දන්න මේ තාත්තා කෙනෙක්ගේ එකට වැඩ කරන එයාගේ වඩු මෝලේ වඩු මඩුවේ අවුරුදු 30 ගානක එයාගේ යටතේ වැඩ කරපු ළමෙක් ඊයේ මැරෙනවා. ඒ ළමයාට ඔලුව කැක්කුමක් ඇවිල්ලා. ඒ ඔලුව කැක්කුම ටිකක් දරා ගන්න අමාරුකමට මේව හොස්පිටල් එකට ගෙනෙනවා. ගෙනිල්ල වැඩි වෙලාවක් ගියේ නැහැ. නහර පුපුරලා මැරිලා. ඒතර මේ එකපාරට ඔලුව කැක්කුමක් එනවා. මොළේ නහරයක් පුපුරනවා. ඔයත් හිතන්න මේ වගේ මේ නහරයක් පුපුරන්න යන්නේ මේ නහරයක කියන්නේ මේ හරිම සියුම්. මේව පුපුරන්න මහා කාලයක් යන්නේ නැහැ. අපිට නොතේරුණාට බිත්තර කට්ටක් වගේ ඉතාම අවදානමක තියෙන කයක් පාවිච්චි කරගෙන ඉන්නවා. අපි හරි සේෆ්ටි වගේ. එතන බුද්ධ කාලෙත් එක්ක මේ කාලේ ලිඩ බැලුවත් ආයුෂ බැලුවත් හැමදේම අපි ඊට වඩා මරණයට ලං වෙලා. නිකන් හිතන්න පින්වත්නි ඒ කාලේ වාහන ගැන. ඒ කාලේ තිබ්බේ මොනවද වාහන? අශ්ව කරත්ත, ගොම් කරත්ත වුණනේ. ඔබ අහලා තියෙනවද ඒ කාලේ අශ්ව කරත්ත දෙකක් එකට ගැටි 5 දිනක් මරුට? එහෙම නිවුස් ගියාද ඒ කාලේ? වැඩි මොන්නම් පෙරලේ. හරිද? කරත්තය පොඩ්ඩක් පෙරලේ. චුට්ටක් තුවාලවේ. හරිද? එහෙමද දැන් යාන්ත්‍රිකයි. චොප්ප වෙන කුඩු පට්ටම් වෙනවා මේ හැපිච්ච ගමන් පින්වත්නි. කෑලි ඉතුරු වෙන්නේ නැහැ. ඔහොම ඒවා ඒ කාලේ තිබ්බද? නැහැ. ඒතර මේ මහා යාන්ත්‍රික වාහනත් එක්ක පාරට බැස්ස කියන්නේ වාහනේ ඇතුලේ ගියත් පයින් ගියත් කිසිම ආරක්ෂාවක් නැහැ. මහා යකඩ වේගෙන් යන යකඩ ගොඩවල් ගොඩක් අස්සට යනවා කියන්නේ පින්වත්නි. ඔබ ওই මහපාරට ගියා කියන්නේ ඔබ ආරක්ෂිතයි කියලා හිතනවද? ඔබ දකුණෙන් ගියා කියලා ඔබ කහිරෙන් පාර පැන්න කියලා ආරක්ෂිතයි කියලා හිතනවද? කිසිම නැහැ පින්වත්නි. අපි වාහනයක යනවා. ඔබ හිතන්න මගේ වාහනේට මම ඩ්‍රයිවර් කෙනෙක් ගත්තේ හොඳම දක්ෂ ඩ්‍රයිවර් කෙනෙක් තෝරලා ගත්තා කියලා. මිනිහා වැඩක් කියමු. ආය ඕන අනතුරකට අග්ගාලා බේරගන්න පුළුවන් දක්ෂයෙක් කියමු. ඒ වුණත් පින්වත්නි අනාරක්ෂිත බවෙන් මන් නිදහස් නෑ. මගේ වාහනේ පදවන ඩ්‍රයිවර් දක්ෂ වුණා කියලා මං කොහොමද ආරක්ෂිත වෙන්නේ? ඔයත් හිතන්න මගේ වාහනේ පාර යනකොට
ඉස්සරහනොත් කිසිම වාහනයක් නැහැ ඈතට යනකම් පේන්න කිසි වාහනයක් නැහැ පිටිපස්සෙනොත් කිසිම වාහනයක් නැහැ පිටිපස්සේ බැලුවත් පේන්නේ නැහැ කිසිම වාහනයක් ඉස්සරහා බැලුවත් පේන්නේ නැහැ කිසිම වාහනයක් ඔබට හිතනවාද එතකොට මං ආරක්ෂිතයි කියලා හැප්පෙන්න වාහනයක් නැහැ නේ කියලා හිතාගෙන බය නැතුව යනවා කියමු අනේ කොහෙද ආරක්ෂාවක් පින්වත්නි බයි රෝඩ් තියෙනවා අතුරු පාරවල් වලින් දානවා වාහන ඔබ හිතන්න මේ මෙහෙම යනවා අතුරු පාරකින් එනවා කන්ටේනර් මොකරේ ටිපර් එකක් එනවා වේගෙන් හරිද එක්ක ඒ මිනිහයාට නිින්ද ගිහිල්ලා අපි හිතමු දැන් අතුරු පාරෙන් එන වාහනයක් බලලා තමයි දාන්නේ ඒ මිනිහයාට නිින්ද ගියා නම් මොකද වෙන්නේ බැලිලි තියනවද නෑ ඒක ඔහේ පාරට එතකොට කෙලින්ම වදින්නේ මං ඉන්න පැත්ත මං එතනම බැලුවම ඉස්සරහත් වාහන නෑ පිටිපස්සෙත් වාහන නෑ එහෙම තිබුණත් ආරක්ෂාවක් නැහැ මේ ජීවිතේ පින්වත්නි ඔයත් ඇත්තටම බැලුවොත් හැම වෙලාවෙම ඔබට පිළිසරණක් තියෙන්නේ කුසල මානසිකාරක මරණ සතිය සිහි තියාගන්න එක අනාරක්ෂිතකම් තව ඕන තරම් තියෙනවා ඔවා කියෝ කියෝ කාලේ ගන්න ඕනේ නැහැ ඔබට දැනෙනවා නම් ඇත්තටම මේ ජීවිතේ පුදුමාකාර අවදානමක් අපි ජීවත් වෙන්නේ කියලා හොඳයි එහෙම අවදානමක් තියෙනවා කියලා දැන් මැරෙන්න කොහමරි මේක ගැට ගහ ගන්නත් ඕනේ ඔබට මේ ඔලු කට්ට පරිසම් කරන් මෙච්චරකල් ජීවත් වුණා කියන්නේ කො බලන්න මෙතන අවුරුදු 80ක විතර අම්මලා ඉන්නවනะ අතෝසන් බලන්න කීයදම් මේ වයස කමන්නේ කියනද 83යි 83ක් මේ ඔලු කට්ට පරිසම් කරගත්තා සම්මාන දෙන්න ඕනේ පින්වත්නි මේ කාලේ ජීවිතේ පින්වත්නි එහෙම රැකගන්න කෙනෙකුට ලැබෙනවා කියන එක වාසනාවක්. දැන් ඔය බුද්ධ කාලයට අනුව අවුරුදු 100ක් පැනලා මේ හිටියද දීර්ඝායුෂ කියන්නේ 70 පැනනට පස්සේ ආ දීර්ඝායුෂ ලැබලා තියෙනවා දැනටත්. අපිට අපි ආශ දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා හැමෝටම මෙතන තවත් බොහෝ ඇති සමහරට 83 අම්මට වැඩිය වැඩි හිටිය අයත් මෙතන ඉන්න පුළුවන් පින්වත්නි බුදුරජාණන් සාර අරග කියන සූත්‍රේ ගණන් හදන්න කියනවා ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන මාස ගන්න දැන් 83 අම්ම පැත්තකින් තියමු 50 කවුරු හරි අත උස්සන්න බලන්න 50යි දැන් ඕගොල්ලන්ට 50වම ඕගලන්න නිකන් හිතනවනේ දැන් ජීවිතෙන් අඩ ගෙව කියලා හිතනවනේ හිතනවනේ 50ද ජීවිතෙන් අඩක් ගෙවුවා 50 උපන්දිනේ පැන්නද පැන්නා එතකොට දැන් ජීවිතෙන් භාගයක් ගෙවුවා කියලා තමයි උපන්දිනේ සමරන්නේ පව්වප්පා ඇයි පින්වත්නි 50 ජීවිතේ භාගයක් කියන්න පුළුවන් 100ක් තියෙනවා නම් ජීවිතේ පරමායුෂ හරිද සාමාන්‍ය ආයුෂයයි තමයි දෙකට බෙදන්නේ පරමායුෂ නෙමෙයි දෙකට බෙදන්නේ බුද්ධ කාලේ මේ පරමායුෂ 120නේ එහෙනම් ඒක දෙකට බෙදලා 60 තමයි භාගය කියලා ගන්න ඕනේ නමුත් එදා භාගය ගත්තේ 60ද 50ද 50. ඒ 50 ගත්තේ එදා 100 සාමාන්‍ය ආයුෂ නිසා. දැන් ඔබට මම කිව්වා අද වෙනකොට 120 මිනිසු නැහැ. ලෝකෙ හැම ගමකම එහෙනම් 120 අය ඉන්නෝනේ පරමාවිෂ වෙන්න. 120. ඒතර බුද්ධ කාලේ 120 පැනලා 140 50 60 ගියපුවා හිටිය කලාතුරකින් ඒ වගේ තමයි පෙන්වන්නේ අද 100 පැනලා යන අය. අද 100 කියන්නේ අද 105ක් විතර ජීවත් වෙනවා කියන බුද්ධ කාලේ 160ක් 150ක් හිටියා වගේ එක බක්කුල හාමුදුරුවෝ වගේ. අද අවුරුදු 110ක් විතර හිටියොත්. මොකද අද 160ක් ජීවත් වෙනවා කියන එක වෙන්නේම නැහැ. පින්වත්නි, දැන් එහෙනම් මට කියන්න එදා 100 අද කීයද? තගලකේ. අද 70. දැන් එහෙනම් එදා 100 දෙකට බෙදලා 50 ගත්ත ජීවිතේ භාගයේ දැන් අපිට වෙනවා අද ජීවිතේ භාගයේ කීයද එතකොට 72කට බෙදන්න වෙනවා 35යි කවන්න 35යි නෝනතසන්බ කවුරු හරි
35ක්ෙද්දි පුතේ හිතනවද හීනෙන්වත් ජීවිතෙන් භාගයක් කියවලා කියලා. තව 35ක් ගිය ගමන් 70යි. හරිද? එතකොට ජීවිතේ භාගය කියන්නේ අද 35. ආවිෂ බහින්න 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 මතක තියාගන්න, ඒකත් බහිනවා. නැත්නම් ඒක හැමදාම 50 නෙමෙයි. දැන් එතකොට 35 වෙන්න කියන්නේ ඔගොල්ලෝ ජීවිතේ භාගය කියවලා ඉවරයි. ආසාවට හිතමුකෝ 50 අම්මට තව 50ක් තියෙනවා කියලා ජීවත් වෙන්න. නිකන් අපි හිතමු. ආයුෂ් ප්‍රාර්ථනා කරලා ඔබතුමිට ආශිර්වාද කරලා තව 50ක් ඉන්න කියලා අපි සෙත්පතර. දැන් එතකොට යාට හිතේ, හා 50. ඒ කියන්නේ සෑහෙන කාලයක්. 50ක් වම ලොකුයිද නැද්ද? දැන් ලොකුයි වගේ. හැබැයි මාස වලින් බැලුවම 600යි. මාස 600යි. මාසයක් කියන එක ගෙවෙන ඉක්මන දැකලා තියෙනුනේ. දැන් මේ අවුරුද්ද 2023 ලබලා ඊයේ පෙරේද වගේ. දැන් ඔක්තෝබර් උත්තල. බර් පටන් ගත්තා කියන්නේ අවුරුද්ද ඉවරයි කියන එකයි. බර් කාලය තියෙනවා බර් හතර. සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. අවුරුද්ද ඉවරන්නේ බර් වලින්. බර් වලට ආවා කියන්නේ ඉවරයි අවුරුද්ද. කටින පිංකම් ටිකත් එක්ක හැමම නත්තල් සමරෝ ඉවරයි. පිංවත්නි, අපි හිතුවොත් එහෙම මේ ගෙවිගෙන යන කාලේ දැන් මේ මාසෙ බලන් ඉදි ලයිට් බිල ගෙවන එක හිතන්නකෝ. මේ ඉපිරිතන බිල ගෙවේ කියලා ඔයගලන්ට හිතනවා. මෙන්න බලද්දි තව මාසයක් ඇවිල්ලා. මාසෙ ඉච්චර ඉක්මනට ගෙවෙනවා නම් හිතන්න මාස 600ක් කියන්නේ අවුරුදු 50ක්. අවුරුදු 50ක් ගෙවෙන්න ගත වෙන්න ඔය ටන් ගාලා ගෙවෙන මාස 600යි. පින්වත්නි, මාස 240ක් ගියා කියන්නේ අවුරුදු 20ක්. මේ මහා කාල වගේ දැනුණාට මේ ගෙවි යන මාසෙන් හිතට දැනෙන්න ඕනේ. මාසවලට බෙදලා බලන්න බුදුරජාණන්සේගේ තීරියක් මේක, මගේ නෙමෙයි. උන්වහන්සේ කියන අවුරුදු වලින් නෙමෙයි මාස වලින් බලන්න කියනවා. ඇයි? එතකොට දැනෙනවා හිතට. අවුරුදු 20ක් කිව්වම ලොකුයි වගේ. හැබැයි මාස 240ක් කිව්වම ඉතින් අපිට දැනෙනවා අයියෝ ටිකක් නේ. අපි ඔබට කිව්වොත් එහෙම, ඔබට තව අවුරුදු 20ක් ජීවත් වෙන්න තියෙනවා. හා කියයි. ඔබට තව තියෙන්නේ මාස 240යි කිව්වොත්. ඇත්තද? කියලා අපිට හිතේ. පින්වත්නි, දැන් 70 වෙන්න කෙනාට තව අවුරුදු 10ක් තියෙනවා කියලා හිතුවොත් 120යි. ඒ 120ෙන් නිදාගන්නේ වඩු කරාට පස්සේ. පින්වත්නි, අවුරුදු 60 70 වයිතුරු අවුරුදු 10කටම මතක තියාගන්න. අවුරුදු 60 70 වකසුවක් තමයි හැරලා ඉන්න තියෙන්නේ, වැඩක් කරන්න තියෙන්නේ. නිදියනේ අතෑරියට පස්සේ, කන බොනේව හැමදේම අතෑරියට පස්සේ වැඩක් කරන්න තියෙන්නේ පින්වත්නි බොහොම ටික කාලයයි. ඒක තේරුනොත් ඔබට ජීවිතේ ෂණිකව කොයි මොහොතේ මරණය දෙයිද කියන්නත් බැරි අනාරක්ෂිතකමකුත් තියෙනවා. ඒ ඇස්සේ පරමායුෂ ජීවත් වුණත් උපරිම හිටියත් ඒත් තියෙන බලන් ගියාම මහ ලොකු කාලයක් නෑ මාස ගානෙන් බැලුවට පස්සේ. තනාග පිනිබිදු කියන එක අඩුම තරම පින්වත්. ඒකවත් අපිට හිතට දැනනවා මේ එල්ලි තියෙන්නේ කියලා දැනනවා. හරිද? අර ලස්සන සිද්ධියක් වෙනවා මාලාබාරි කියලා, අහලා ඇති ඔබ. එයා ඇවිල්ලා මේ හිටපු අම්ම කෙනෙක් අවුරුදු 50 ගානක් ජීවත් වෙලා මැරෙනවා. 52න්ද මොකද මැරෙනවා. ළමයිනුත් දෙන්නේ කී දෙන්නේද හදලා තියෙනවා. මෙයා හැමතිස්සෙම දානයක් දුන්නත් මොකක් කළත් ප්‍රාර්ථනා කරනවලු මට මේ දානේ ආනිසංස විදියට ගියාත්මේ මහත්යව හම්බ වේවා කියලා. ඔය මිනිස්සයා ඉතින් කොහොම හරි අවුරුදු 50 ගානදී මැරුණා. මැරුණාට පස්සේ බුදුරජාණන් වහන්සේකින් ගිහින් අහනවා සංඝයා එයාට ඒ ප්‍රාර්ථනා කරපු විදිහේ මහත්ය ළඟට යන්න පුළුවන් වුණාද කියලා. ඔව් මහණෙනි, එයා ගියා කියනවා. එතෙන්ට තමයි ආයියා ගියේ කියනවා. මොකද එයා සිල් රකිමින් දන් දීලා ප්‍රාර්ථනා කරේ. සිල්වත් කෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. හරිද? එයා ඇත්තටම එයාගේ මහත්ය ගාවට ගියා. දැන් ඕගලන්ට ප්‍රශ්නයක් ඇයි ගියාත්මේ මහත්යාව ඕනේ කියලා ප්‍රාර්ථනා කරද්දි මේ ආත්මේ මහත්ය ප්‍රශ්න දෙන්නේ නැද්ද? ඒක නම් මන් දන්නේ නැහැ. හරිද? මොකද ගියාත්මේ මහත්යා මනුස්ස ලෝකයේ කෙනෙක් නෙමෙයි. ඒ නිසා මහත්යත් එච්චර ගණන් ගන්න නැතුවද? ඔබට තව ප්‍රශ්නයක් ඇති.
කොහොම දෙයක් ගියාත්ම මහත්යෝ දැනගත්තේ හරිද පින්වත්නි යාට චූටි කාලේ ගියාත්ම පේනුණා ඒ පොඩි ළමයි ගියාත්ම ගැන විස්තර කියන්නේ මෙයා චූටි දුවෙක්ව ඉන්න කාලේ කලින් ආත්මයේ විස්තර කියනවා එයාට ටික ටික පේන්න ගත්ත එයා දෙවියන් අතර හිටපු හැටි එයාගේ මහත්ය මාළභාරි කියලා දෙවියෙක් එයාට හිටියා දිව්‍යාංගනා ඔක්කොම 1000ක් මේ 1000 එක්කෙනෙක් මෙයා ඒගොල්ලෝ හැමදාම සතුටු වෙන්නේ මල් වලින් ඒ ස්වාමියා ඒ දෙවියා හරි ආදරණීයයි මේගොල්ලන්ට මල් වලින් සතුටු වෙන්නේ මල් උයනක් තියෙනවා ගස් 500ක් තියෙනවා දෙවඟනන් 500ක් මල් කඩනවා අනිත් 500 කඩපු ටික එකතු කරනවා ඒගොල්ලෝ හැමදාම උයන වැඩි කාලයක් ගෙවනවා ඒ කඩාගත්තුව ගෙනහිල්ලා සරසනවා ඊට පස්සේ 1000ම එකතු වෙලා පින්වත්නි දවසක් මේ චූටි දුව දකිනවා පොඩි කාලෙදී කඩ කඩ ඉන්නකොට චුත වෙනවා ආවිෂවර වෙලා මේ මල් කඩ කඩ ඉද්දි අඩුතරමේ දෙව්ලොව ඉපදුනත් කියන්නේ ඉග්‍රිමන්ට් යන්නේ මේ වෙලාවට ආවිෂයට කිවරයි කියලා හරිද ඔය අපිට මරණ ආසන්න වෙනකොට දැනෙන කැන්සර් හරි මොනවා හරි වගේ ඒගොල්ලන්ට තියෙන පොඩ්ඩක් අර ආලෝකයේ අඩු වෙනවා එක එක දැනෙන ක්‍රම තියෙනවා යාගේ විමානේ මල් පරවෙන්න ගන්නවා යන්න ලෑස් වෙනකොට චුත වෙන්න කිට් වෙනකොට එහෙම තියෙනවා ඉතින් මෙයාට ඒ මෙලෝ දෙයක් නැහැ අර සමහර දැන් අපේ කැන්සර් හැදෙලා මරනවා වගේ නෙමෙයි සමහර එක පාට ඩොක් ගාලා නොදැන මැරෙන්නේ ඒ වගේ අර දෙවඟනට පෙරාතුව කිසිම හෝඩුවාවක් නිමිත්තක් තිබ්බේ නැහැ එක පාට මේ මල් කඩ කඩ ඉදි චුත වුණා දන්නේවත් නැහැ එහෙම වෙයි කියලා. මල් ඇහිඳ ඇහිඳ හිටපු යාගේ පාට්නර් ඉන්නවනේ. එයාට අක්ගාලා ගිහිල්ලා කිව්වා හස්බන්ඩ්ට මලබාරි දෙයියන්ට අන්න අරයා ගියා කියලා. චුත වුණා කියලා. ඊට පස්සේ අනිත් කට්ටිය මල් ටික ඔක්කොම ඇහිඳලා එකතු කරලා ඉවරනකොට මෙන්න පින්වත්නි චුත වෙච්ච එක්කෙනා ආයි පහළ වුණා. අර කඩ කඩ ඉද්දි චුත වෙච්ච එක්කෙනා මල් ටික ආපහු ඔක්කොම කට්ටිය කඩපුව ඇහිඳෙන එකතු කරන අතරේ මේ චුත වෙච්ච එක නයි පහළ වුණා. හරිද? මාළභාරි දෙවියෝ ඇහුවා ඔයා දැන් චුට්ටකට කලින් චුත වුණානේ. දැන් මේ කඩ කඩ ඉන්න අතරේ වා ඒ චුට්ටට වා දැන් ආයි ආවා. කොයිද ගියේ කියලා ඇහුවා. කිව්වා මෙයා මම මනුස්ස ලෝකෙ ඉපදුණා. සවැත් නුවර. ඉතින් ගියපයින්ම ආවේ කියලා ඇහුවා. නෑ ස්වාමීනි මං එහා අවුරුදු 50 ගානක් ජීවත් වුණා කිව්වා. අවුරුදු 50 ගාන ජීවිතේම ළමයිනුත් එහෙ දෙන්නෙක් හැදුවයි කිව්වා. ඊට පස්සේ කියනවා "එහෙ අවුරුදු 50 ගානක් ජීවත් වෙන එක ඔච්චර ඉක්මනට ඉවර වෙනවද කියලා කිව්වා." එයාට ඒක මහා දැනුණා. ඇයි පින්වාද මේ මල් ටික කඩලා එකතු කරන පැයක් විතර යන්නේ අපිට අනුන්. මේ වගේ පොඩි වෙලාවකින් මෙහෙ අවුරුදු 50 ගානක් ගිහිල්ලා අර මාළභාරි දෙයියන්ට ඉච්චර ඉක්මනට එහෙ අවශ්‍ය යනවද කියලා කිව්වා. ඔව් ස්වාමීනි ඉතින් හිතන්නකෝ මම ළමයිනුත් හදලා ළමයිනුත් රසාවල් වලට යනවා එක්කෝ දැන්. එයාගේ ළමයි රසාවල් වලට යනවා. එතකොට මාළභාර දෙවියෝ අහනවා. ඒ කියන්නේ මේ මිනිස්සු මේ ඔච්චර ඉක්මනට ආයුෂ ගලා ඉවර වෙනවා නම් වෙන මොකොත් නොකර පිම්ම කරනවද නේද කියලා ඇහුවා මාළභාර දෙවියෝ. එතකොට අරයා කියනවා මොන ස්වාමීනි පිංකමක් කළත් ඒ ජීවිතේ කාලා බිලා ඉන්න මොනවා හරි දෙයකට තමයි ප්‍රාර්ථනාවල් කරන්නේ කියලා. ගලන ගානක්වත් නැහැ කිව්වා කරත් පිනා ඒකෙනුත් පතන්නේ මේ ගෙවෙන ওই 50 ගානේ කන ඉන්න හිටින හැටි තමයි කියන ප්‍රාර්ථනයක් කරන්නේ අදටත් ඒක එහෙමනේ අදටත් මෙතන මේ විභාග ටික පාස් වෙන්නයි මෙතන යහපතක් වෙන්න සෙතක් වෙන්න පතන්නේ පින්වත්නි ඔගොල්ලෝ හිතන්නේ දිව්‍ය ආයුෂය මනුෂ්‍ය ආයුෂය එක්ක ඔන්න ඔහොමයි තත්තේ දැන් ඔබතුමිය මේ තාම එහෙ මල් කඩන අතරේ චුට්ටට ඇවිල්ලා වගේ අර 50 ගානයි කියන්නේ එතකොට මේක මේ හරියට හිතුවත් පින්වත්නි මහා අනාරක්ෂිතකමක ඉන්නවා හැබැයි වගේම හරි ස්වල්පයයි දැන් ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි දැන් මේකේ හැමතිස්සෙම හිතට මානසිකාරයක් තියාගන්න කොයි වෙලාවෙ යන්න වෙයිද දන්නේ කියන එක මම ඇත්තටම අර ඒකෙන් එන දක්ෂතාව ගැන කියන්නේ හිටියේ මම ඔබට මෙහෙම මතක් කරන්නම් මරණ ගැන නිතර සිතන කෙනෙකුට තියෙන ලොකුම දක්ෂතාවය තමයි කාලයට වටිනාකමක් දෙනවා.
හරිද මරණය ගැන හිතද්දි වෙන වටිනම දක්ෂතාවය කාලීට වටිනාකමක් දෙනවා දැන් ඔයත් මට කියන්න අපිට කරන්ට් එක ගිහිල්ලා කොච්චර ලාවක් ගෙවුනද අපි ඔතන කළුවරේ කොච්චර ලාවක් හිටියද විනාඩි 10ක් විතර වගේ ගියා එතකොට විනාඩි 10ක් කියන එක ඒ ගෙවිච්ච කාලේ ඔයාලා ගෙවපු විදිහ අපි පොඩ්ඩක් ගලපල බලමු මෙන්න මෙහෙම ඒ අවස්ථාව මොන දුන්නා නම් කියලා ඔන්න හිතන්න මාව දැන් පන්සලට එන්න කලින් මගදී අනතුරක් වෙලා වාහන ඇක්සිඩන්ට් වෙලා මාව හොස්පිටල් එකට අරන් යනවා හදිසි අනතුරු එකකට දානවා වෛද්‍යවරුට අටක් ගාලා මාව පරීක්ෂා කරනවා කරලා බලනකොට වෛද්‍යවරුන්ට තේරෙනවා බේර ගන්න පුළුවන් තත්ත්වයක නැහැ කියලා. එතකොට එතන ඉන්නවා මගේ බණ අහන මට ගොඩක් ගරු කරන ඩොක්ටර් කෙනෙක් එයා මට කියනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ ධර්මය දන්න හින්දා කියන්නේ ඇත්තටම මේ වෙලාවේ ඔබ වහන්සේ ධර්මෙම සිහි කරන් ඉන්න හාමුදුරුවනේ විනාඩි 10ක්වත් විශ්වාස කරන්න බැරි අවදානමක වහන්සේගේ ජීවිතේ තියෙනවා. ඒ නිසා ධර්මෙම සිහි කරන් ඉන්න කියලා. ඒ කියන්නේ විනාඩි 10ක් ඉන්නවද කියන එකවත් ෂුවර් නෑ. මේ වෛද්‍යවරු කියන්නේ. ඒගොල්ලෝ කියන අපි වෛද්‍යවරු විදිහට පුළුවන් හැමදේම කරනවා. හැබැයි ඔබ වහන්සේ මනස පුළුවන් තරම් ධර්මයේ තුල තියාගන්න කියලා මට කල්යාණ මිත්‍රෙක් විදිහට කියනවා අපි මත්. බය කරන්න නෙමෙයි ධර්මයේ තුල සිහිය තියාගන්න. මරණාසන්න මොහොතේ මාව ධර්මයේ තුල පිහිටවන්න. එයා මට උපදේශයක් දෙනවා. දැන් විනාඩි 10ක්වත් නැහැලු. දැන් ඔබ හිතන්න මේම තත්පර කටුව ටික් 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 ගග යනවද නැද්ද? යනවා. 30ක් ගිය ගමන් විනාඩි 10ක් මට තව ඉතුරුද? කීයද? 9යි. තව 30ක් ගිය ගමන් මේ 30ක් යන්න මහ වෙලාවක් යනවා. තව 30ක් ගිය ගමන් 9යි. තව එකක් පන්න ගමන් 9 කතා නැහැ 8යි ගන්න. හරිද? දැන් මේක යන්න යන්න තත්පරෙන් තත්පරේ මන් දන්නවා තව මෙච්චරයි තියෙන්නේ. ඔබ හිතන්න ඒ චූටි විනාඩි ගානේ මට කරන්න කොච්චර දේවල් හිතට එයිද පින්වත්නි. මම ડોක්ටර්ත් එක්ක විහිළු කර කර ඉඳී දේ වෙලාවේ. විහිළු කර කර ඉඳීද? නෑ. හොඳටම දන්නවා තව තත්පර ගන්න. මට කියන්න එතනත් ගෙවන්න විනාඩි 10ක්. කරන්ට් එක ගිහිල්ලා ඔබ ගෙවෙත් විනාඩි 10ක්. හැබැයි අපි අර වගේ තැනක ගෙවුවොත් විනාඩි 10 අපිට එතන තත්පරෙත් වටිනවද නැද්ද? එක තත්පරෙත් වටිනවා. මුළු ජීවිතේම එතෙන්ට ලඟුයි වින්වත්නි. එක තත්පරෙත් වටිනවා. අපි දැනට එහෙම වටිනාකම තත්පරයට දෙනවද? තත්පරයට තියා විනාඩියකට තියා පැයකටවත් අපි ඒ වටිනාකම දෙන්නේ නැහැ. අතනදි තත්පරයට දැනන වටිනාකම දැනට අපි පැයටවත් දෙන්නේ නැහැ. හරියට බැලුවොත් දවසකටවත් දෙන්නේ නැහැ. ඔය මැච් වලත් ඕක තියෙනවා. ඔය මැච් වල කියනවා මම මැච් පිස්සෙක් නෙමෙයි. හැබැයි අපි සෝෂල් මීඩියා එක ඇතුලේ දකිනවා. මැච් එකක් කෙනකොට සමහර මැච් වලදී මිනිස්සු කියනවා 19යි 19ට කතා කරලා ඇම්බියුලන්ස් එකක් ගෙනලා තියාගන්න ඕනේ ගෙදර. ඇයි හાર્ට් ඇටැක් හැදෙනවලු. මේ හાર્ට් ඇටැක් හැදෙනවා කියන්නේ අන්තිමට බෝල මෙච්චරයි ලකුණු මෙච්චරක් ගහන්න ඕනේ කියලා අන්තිම වෙලාවේ තදියමක් එනවා. ඒ තදියම මුලදී නෑ. මුලින් ආපු අය ඔහේ පන්දු අතාරේ ඇරේ ඉන්නවා. ගණන් ගන්නෑ. අන්තිමට ඉන්න බැට් කරන අයට එනවලු බෝල ගානක් ඉතුරුයි. මේ තියෙන්නේ තව බෝල 5යි. ලකුණු ගහ ගන්න ඕනේ 18. මේ බෝල 5ට කොහොමද ලකුණු 18 ගන්නේ? දැන් ඕක තමයි මේ හાર્ට් ඇටැක් හදනවා කියන්නේ. දාන බෝලෙට මොකක් වෙයිද? අවුට් වෙයිද? 6ක් යයිද? බෝල නිකන් අතාරේයිද? 18 ගහ ගන්න බැරි වෙයිද? අන්න ඒ වගේ අර මුල් බෝලෙට නැති වටිනාකමක් අන්තිම බෝලෙට මැච් වල හදා ගන්නවා පින්වත්නි. ජීවිතෙත් ඒ වගේ. මේ දැන් ගෙවන විනාඩි වල නැති වටිනාකම හොඳට මතක තියාගන්න. මරණය ආසන්නදී ඔබට දැනෙන්න ගන්නවා. ඒ කොච්චර වටිනවද ඒ විනාඩිය නෙමෙයි තත්පරයක් කොච්චර වටිනවද කියලා. මරණය ගැන නිතර සිහි කරන්න ගත්තොත් ඔබට ලැබෙන ලොකුම කුසලතාවය තමයි කාලයට වටිනාකම වැඩි වෙනවා. එතකොට අර විනාඩි 10 මම හොස්පිටල් එකේ ගෙවන මොහොතේ තත්පරයට දැනෙච්ච වටිනාකම පින්වත්නි
ඔබ නිතර මරණයට සිහි කරනකොට දැන් වුණත් මගේ ජීවිතයේ අවසාන මොහොත වෙන්න පුළුවන්. ඒ මොහොත මේ මොහොත වෙන්න පුළුවන් කියලා නිතර හිතන කෙනාට මේ මොහොතේ ගෙවන තප්පරේ පින්වත්නි හැමතිස්සෙම වටිනවා කියන එක දන්න. එන කාලේ කන්න එපා. කාලයට වටිනාකමක් දීලා කුසලයට හැමතිස්සෙම මේ කාලේ තියාගන්න. කුසලය කියන එක කරන්නේ මනසින්. අකුසලයේ වෙන්නේ මනසින් නම් කුසලෙත් වෙන්නේ මනසින්. මනස තුල වෙන රාගය, ద్వේෂය ආදී අකුසල් නම් ඒ රාගය දුරු කරන්න කියන වීරිය තමයි කුසල්. ඒ ద్వේෂය දුරු කරන්න කියන වීරිය තමයි කුසල්. ద్వේෂයක් හිතට ආවෝ ඒ ద్వේෂයට හිත ඉඩ දෙන්නේ නැත්තම් එතන සිහිය ගේනවා නම් එතන වීරිය පවත්වනවා නම් ඒව තමයි කුසල්. එතකොට ඔබට පින්වත්නි මරණය නිතර සිහි කරන කෙනා පුළුවන් තරම් ටයිම් එක වෙන් කරන කුසලෙට. ඒ කියන්නේ නිපන්දු වෙන්න අරින්නේ නැහැ හැමතිස්සෙම කුසල කියන ලකුණු ලබා ගන්නවා. කලින්ම ලකුණු ලබා ගන්න කෙනාට පින්වත්නි අන්තිමට හાર્ට් ඇටැක් හැදෙන්න දෙයක් නැහැ. හරිද? තව බෝල අච්චරක් තියෙද්දි මෙන්න දැන් තව ලකුණු දෙකයි ගහන්න තියෙන්නේ. තව තියෙනවා ඕවර්ස් බර ගාණක් කියලා. ඒ මැච්වල හાર્ට් ඇටැක් නැහැ. කල්ැතුවම බයක් නැතුව වැඩේ වෙනවා. ඒ වගේ පින්වත්නි මේ මොහොතේ දැන් මේ ගෙවන තත්පරය ඇතුලේ ඔබේ කුසලයට කාලෙ වෙන් කරගනි. මොකක් කරන කෙනාද? හැමතිස්සෙම මරණ ගැන හිතන කෙනා. ඉතින් එහෙම මරණ ගැන හිතන්න වෙන තත්වයක ඉන්නේ අපි. ඒ තරම් අනාරක්ෂිතයි. හරිද? ඒ නිසා මේ අනාරක්ෂිත කාලේ ඔබට තියෙන හොඳම විසඳුම තමයි නිතරම හිත දැන් වුණත් මට යන්න පුළුවන් කියන හිතනකට. ඒවැ තව කුසලතා තියෙනවා. මට කාලේ නැහැ කියන්නේ. එක පැත්තකින් ඕනම දෙයක් අතාරින්න හිතේ හයිය හැදෙනවා. ඇයි හැමතිස්සෙම දැන් මං යන්න පුළුවන් කියලා හිතනකොට එයාගේ හිතේ හයිය හැදෙනවා. හැබැයි එහෙම හිතුවා කියලා වැඩ අතහැරලා දාන්නෙත් නැහැ. ඔබ හොඳට මතක තියාගන්න මම පුද්ගලිකව ආයතන කීපයක් මේ පරිපාලන කටයුතු බලන ගමන් අපි මේ රටේ වැඩ කරනවා. හැබැයි දැන් වුණත් මගේ හුස්ම ටික යන්න මම ඒ වාහනේට නැගගම මිනි පෙට්ටියට නැගග වගේ හිතන. ඇයි පින්වත්නි එළියට ගන්න බොඩිය. හරිද? පොඩ්ඩ මොන කියන්න බෑ මොකක් වෙනවද කියලා පාරට බැස ගමන්. මිනි පෙට්ටියට නගිනවා වගේ. ඉතින් එහෙම මරණ සතිය වැඩුවා කියලා අපි වැඩ නවත්තලා පේනවද? ඔබට පේනද මම නිකන් පැත්ත ගහලා ඉන්නවා මෙලෝ දෙයක් කරන්න නැතුව වැඩන්නේ නැහැ මැරෙනවා නිතින්. නෑ අපි වැඩ කරනවා. හොඳට අපි වැඩ කරනවා. රට පුරා යනවා. එතකොට පින්වත්නි මරණ සතිය වඩනවා කියන එක කල්ැතුව සූදානම් වෙනවා වගේ වැඩක් මිසක් වැඩ අතහැරලා දෙමීමක් නෙමෙයි. මම ඔබට උපමාවක් කියන්නම්. සීට් බෙල්ට් එකක් දාගන්න කියලා මැසේජ් එකක් දෙනවා වාහනේ. නැග්ගට පස්සේ එලාම් එකක් ඇහෙනවා. එලාම් එකෙන් කියන්නේ සීට් බෙල්ට් එක දාගන්න කියලා. සීට් බෙල්ට් එක දාගන්න කියන්නේ සීට් එක ගැළවිලා එහෙම හියයි කියලාද? නෑ. ඕන මොහොතක මොකක් වෙන්න පුළුවන්ද? අනතුරක් වෙන්න පුළුවන්. කල්ැතුව සූදානම් වෙයන් කියන මැසේජ් එකයි අර එලාම් එක දෙන්නේ. ඒතර පින්වත්නි වාහනේට නැග්ග ගමන් මේ අනතුරක් මතක් කරන නොකිය කිව්වා. නැග්ගට පස්සේ කියනවා ඔබ යන ගමනේදී ඔබට ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. ඔය සීට් බෙල්ට් එක දාන් ඵලයක්. ඔන්න ඔය මැසේජ් එක අපිට වාහන දෙනවා නැග්ගට පස්සේ. එලාම් එකකින් කියනවා. ඉතින් අපි බැහැලා යනවද බය වෙලා? අම්බෝ මට මේ ගමන යන්න බෑ කියලා බහැලා යන්නේ නැහැ. අපි අගේට ගමන යනවා සීට් බෙල්ට් එක දාගෙන. අන්නේ එලාම් එක වගේ තමයි මරණ සතිය. මරණ සතිය වැඩුවා කියලා වැඩ අතහැරලා දාලා බහැලා යන්නේ නැහැ අපි. අපි මේ ජීවන ගමන යනවා ලස්සනට. හොඳට සීට් බෙල්ට් එක දාගෙන කුසලයේ කියන ආරක්ෂිතව. එච්චරයි වෙන්න ඕනේ. හැම දිනාටම සිහිපත් කරන අපින් වාත්නේ මේ පින්බර දහම තියෙන යුගයේ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබෙන යුගයේ ඔබට මේ මාසයක් තිස්සේ බණහන්න පුණ්‍යවන්ත කාලයක් ලැබිලා තියෙන යුගයේ උපරිම එකෙන් ප්‍රයෝජන ගන්න කුසලයේ තුල හැමතිස්සෙම හිත තියාගන්න කාලයට වටිනාකම වැඩි කරගන්න හැමතිස්සෙම මරණ සතිය වඩන්න සියලු දෙනාටම හිතට සිහියෙන් වීරියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන්න වාග්ය සැලසෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු අන්නෝ සුඛම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.